මේ අපි හැම වෙලාවෙම පින කුසලයක් බවට පත් කර ගන්න ඕන. ඒතර කුසලය අස් කරනවා කියන්නේ ඒතර ආගක්ඛ්‍ය දේශක් කිමෝහක් අපි මොකද්ද? අපි දැන් පින කුසලයක් බවට පත් කර ගන්න සන්නාස. ඔව්. ඒතර කුසලය අස් කිරීම දතන අදහස් ගන්න කුසලස් උපසම්පදා තුන නැත්තම් කුණු සලාහැර අස් කිරීමයි කුසලස්. දැන් මොකද්ද කුණු කියන්නේ? බාල ගති තුන. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ කියන්නේ කුසලිය. කුණුසලාහැර අස්කිරි. බාල ගති තුන අස්කිරි. මා කියන්නේ මිදි නිදාසෙ. එතකොට මේ බාල ගති තුනේ මිදි නිදාස වෙන්න ඕනේ. ඒක තමයි කුසලස්ස උපසම්පදා. රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය හිතේ උපදින. හිතේ උපදින රාග, ද්වේෂ, මෝහ ගති තුන ඉවත් කිරීම තමයි කුසලස්ස උපසම්පදා. එහෙම නැත්නම් මාමේ බාල සමාගම. ඊට පස්සේ සතන් සමාගමෝ හෝති. විතරාගී, විතදේශි, විතමෝ. එහෙම නැත්නම් රාගෙන්තොර, ද්වේෂෙන්තොර, මෝහෙන්තොර සිතක් පවත්වාගෙන යන්න. ඒ සමග්ගෝ විසුද්ධිය. එහෙම විසුද්ධියට, විමුක්තියට, නිවනට උපකාර වෙනවා. සනහස මේ අසෘතවත් පුතග්ජන පුද්ගලයා තුල තියෙන ආමිස සෝය. අසෘතවත් පුතග්ජන පුද්ගලයා බාලගති දන්නේ නැහැ, හොඳ ගති දන්නේ නැහැ. තීන සුචරිතය දන්නෙත් නැහැ, තීන දුචරිතය දන්නෙත් නැහැ. ප්‍රිය දේට ඇලෙනවා, අප්‍රිය දේට ගැටෙනවා. ප්‍රිය දේට ඇලීම නිසා රාගය උපදිනවා, අප්‍රිය දේට ගැටීම නිසා ද්වේෂය උපදිනවා, ප්‍රිය අප්‍රිය අතර මැනීම නිසා මෝහය අවිද්‍යාව උපදිනවා. එතකොට කුණ උපදින්, කෙලෙස් උපදින්. රාගය, ද්වේෂය, මෝහය අලුතෙන් උපදිනා කිව්ව මොනවද උපදින්? කෙලෙස්, කුණු, කිලුටු දේ, කළු දේ, කළු ධර්ම. කළු ධර්ම තමයි කෙලස් කියන්නේ. කැත ධර්ම, කළු ධර්ම, කිලුටු ධර්ම, කෙලස් ධර්ම ඔය ඔක්කොම එකයි. සරස ආමිස සෝවේ වෙනස් වෙනවා වගේම නිරාමිස සෝවේත් උදේවය වෙන එක. නෑ, නිරාමිස සෝවේ ලැබූ පුද්ගලයාට ඒක වෙනස් වෙන්නේ නෑ. ආමිස සෝවේ තමයි විපරිණාමයටපත් වෙලා වෙනස් වෙන්නේ. නිරාමිස සෝවේ මොකක්ද? උපේක්ෂා. දැන් ආමිස සෝවේ ලබන නිරාමිස සෝවේටපත් වෙන පුද්ගලයා උපේක්ෂාසිතෙන් ඕන එකක් ඉවසනවා, විමසනවා, සැනසෙනවා. එතකොට වෙනස් වෙන්නේ. ඒ සුවයත් ඇති නැති වෙන එක සවනවාද එතකොට? ඒ සුවයත් ඇති නැති වෙන එකක්ද එතකොට? කොයිකද? නිරාමිස සුවය. ඔව්, ඉතින් පිරිනම් පෑවට පස්සේ ඒකත් නැති වෙනවනේ. සබ්බේ ධම්මා අනත්තාති කිව්වේ ඒකනේ. මේකත් අපි කැමතිසේ පවත්වන්න බෑ සදාකාලික. ඒකත් නැති වෙනවා. ඒකත් ඉවර වෙනවා. ඒකත් අවසන්. සබ්බේ ධම්මා විපරිණාම ධම්මා. සබ්බේ ධම්මා අනත්තාති. ඒකත් ඉවරයි. එහෙමයි. අනිත් ප්‍රශ්නද? හැම බුදුවරයෙක්ම මේ මාගදී භාෂාවෙන් ධර්මයේ දේශනා කරනකොට හැම බුදුවරයෙක්ම ධර්මයේ දේශනා කරන්නේ පුතුම් මාගදී ශබ්ද සංඥා වලින්. මේ අපේ මිහිතලේ පමණක් නෙමෙයි, මේ තවත් චක්‍රාවාට දස දහසක් තියෙනවා. තව චක්‍රාවාට දස දහසක් තියෙනවා. ඒ චක්‍රාවාටයකත් මිනිස්සු ඉන්නවා නම්, මනසක් තියෙන අය ඉන්නවා නම්, ওই මිනිස්සුන් අතරින් යම් කිසි කෙනෙක් බුද්ධත්වයට පත් වෙනවා. බුද්ධත්වයට පත් වුණොත් දේශනා කරන්නේ හේතුඵල ධම, පටිච්චසමුප්පාද ධර්මයේ දේශනා කරන්නේ මාර්ගදීප සංඥා වලින් මිසක් වෙන මොකකින්වත් නෙමෙයි. සියලු බුදුවරු මේ ධර්මයේ, මේ නිවන් මඟ හෙළි කරන්නේ, දේශනා කරන්නේ මාර්ගදීප ශබ්ද සංඥා වලින් පමණයි. තරසන සම්මතේ මාර්ගදීප භාෂා මිනිස්සු අතර මේකෙන් තියෙන භාෂාවක් බවට පත් කරගන්න. ඔය ඒක තියෙන ඒ කාලේ ඒකනේ අර දීපේ දේශේ කුලේ ඔක්කොම තියෙන්නේ. ඒ කාලේ ඒ මාර්ග බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන ධර්මතාවයෙන් මේ මාර්ගදීප භාෂාව දන්නා මිනිස්සු, පාවිච්චි කරන මිනිස්සු ඉන්නවා කොටස. සනස අන්දේකුට කළ සම්පත්තින මොකද්ද? අන්දේ කියනෝ නම් එහෙන කෙනෙක් අන්දේකුට පුළුවන්කම තියෙනවා, බීරෙකුට බෑ. කන ඇහෙන්නේ නැහනේ අන්දයට. හැබැයි ධර්මය අහන්න පුළුවන්. ඒක නිසා ටිකක් අඩුපාඩුවක් තියෙනවා. නමුත් ඇහැ අන්ද වුණාට අර චක්කු බලහාමුදුරන්ට ඇහැ අන්දුන අරහත් වුණා. ඒක නිසා අන්දය නිවන් දැක්කා, මගපල් ලැබුවා බුද්ධ ධාතනේ. හැබැයි බීරු නැහැ. අන්දයගේ සනස චක්කු එතකොට ක්‍රියා කරන්නේ නැහැ නේද? එතකොට චක්කු කියන එක එතකොට එයාගේ ක්‍රියා කරන්නේ නැද්ද අන්දය තුළ? එතකොට අන්දයට අන්දයට චක්කු තියෙනවනේ. සෝත නැහනේ බීරට. සෝතයි අවශ්‍ය වෙන්නේ. සෝත අවධානයේ පඤ්ඤා සුතමේ ඥානන් තමයි ඕන වෙන්නේ. ඒතර ඇසහරාගන් රූපය ඇතුළ නැහනේ සවන අන්දය තුළ. ඇසහරාගන් රූප නැතිනවනේ එතකොට. තියෙනවා. දැන්
ඔබ දැන් උපතින්ම අඳ වෙච්ච මිනිහෙකුට ළමයෙකුට ඔය අඳ බීරි පාසල් තියෙන්නේ ගිහිල්ලා රුපියල් 10 කොලයක් දෙන්න 100 කොලයකුත් දෙන්න 50 කොලයකුත් දෙන්න ඔය අන්දයා මේ කොලේ අල්ලලා දැන් අර මතක සටහනක් ගන්නවා ආයි කවදා හරි රුපියල් 10 කොලයක් දුන්න 10000 කියලා දන්නවද 50 දුන්න 50 කියලා දන්නවද කොහෙන්ද දැනගත්තේ මිනිස්සේ හැබැයි අර අන්ද මිනිහෙකුට පුළුවන් බීරි මිනිහෙකුට ඒක ඇහෙන්නේ නැහැ තේරුම් ගන්න බෑ ඒකයි වැඩි සනස්සම අර භූත ප්‍රේතව අර අපි දැන් මිනිස්සෙක් මරුණා භූත ප්‍රේතයෙක් වුණත් යා මිනිස් රූපයෙන් ඉන්නවා කියලා අහලා තියෙනවා එතකොට නෑ එයාටත් රූපයක් තියෙනවා යම් ආකාරයක එයා උපාදානය කරගත්ත උපාදාය රූපණු එයාටත් රූපයක් තියෙනවා හදාගත්ත රූපයණු රූපයක් තියෙනවා භූතයන්ටත් රූපයක් තියෙනවා හැබැයි ඒක ඕලාරික නැත ඒක සියුම් ශරීරය ඒගොල්ලන්ට සදොරක් තියෙනවා සනස්ස හැම කෙනෙකුටම දොරවල් හයක් ඔව් ඒවා තියෙනවා ඒවා තියෙනවා දුයන්ට භූතයන්ට ප්‍රේතයන්ට ඔක්කොම තියෙනවා අපි හා තියෙන සත්ව මේ භූත ප්‍රේත ලෝකේ සත්ව වගේ කට්ටියුත් ඉන්නවා කියලා ඒක ඇත්තද එහෙම මොකද්ද භූත ප්‍රේත ලෝකේ තියෙන සත්ව වගේ ආත්ම තියෙනවා කියලා සත්ව වගේ ආත්ම තියෙනවා ඒක ඇත්ත එහෙමත් නෑ රුව එහෙම ගතියට අඬුවානි ගති රුව ගති ගුණ ගති හඬ ගති බල ගති සියලු දේ ඇති වෙන්නේ ගතියට අනු හදාගත්තේ ගති ගති කියන්නේ මොකද්ද ගත්ත දේ හදාගත්ත දේ එකතු කරගත්ත දේ හදාගත්ත දේ තමයි ගති දැන් මේ ජීවත් වෙලා ඉන්න කාලේ ඔක්කොම හදා ගන්නවා ගති. ඒ ගතියට අනුව ගති නිමිත්තක් වෙනවා මරණ මොහොතේ ගති පටිසන්ධියක් ලැබෙනවා. ඒ අනුව ගති රුව ගති ගුණ ගති හඬ ගති බල ලැබෙනවා. ඒකයි හොඳයි. ඔබ වහන්සේ අර බික්කු බික්කුනි පාසක් පාසක් වල ගති හතරක් කියන සන්නාස එතකොට සම්බන්ධ ඒවත් ගති. ඒවත් හදාගත්ත හොඳ ගති. ඒවා සුගති. ආ දුගති නෙමෙයි සුගති. ඒකයි. ගති කිව්වම ඒවත් තියෙනවා.